Vitamin D, අඩුවීමෙන් ඇති වෙන හේතු සාධකත් එහෙම නැත්නම් රෝග තත්ත්වයක් කිව්වා අපිට. මැග්නීසියම් අඩුවීම නිසා අපිට මොන වගේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද? ඔව් මැග්නීසියම් කියන්නේ අපි මං කලින් කිව්ව එන්සයිම් 325කට අයිති දෙයක්. ඉතින් මැග්නීසියම් අපේ ස්නායු පද්ධතියට අවශ්‍යයි, මාංශ පේශි වලට අවශ්‍යයි. ඒ වගේම මැග්නීසියම් අපිට එනර්ජි ප්‍රොඩක්ෂන් එකට. අපිට මැග්නීසියම් අඩු වුණොත් ඉතලම අපිට ඇලිමැලි දුබල ගතිය ලැබෙනවා. එතකොට ගොඩක් ලිඩ් රෝග ඇති වෙනවා. ඇදුම වැඩි වෙන්න පුළුවන්. එතකොට ඉන්ෆ්ලමේෂන් කෙනෙක් වැඩි වෙන්න පුළුවන්, වයසට යන එක වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි අපි දැන් ඇන්ටි ඒජින් ප්‍රෝග්‍රෑම් එකට මම ඇන්ටි ඒජින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. අවශ්‍යම දෙයක් තමයි ඔය කියන විටමින් දෙකයි මැග්නීසියම්. ඊට අමතරව අර මං කිව්ව හරි ආහාර රටාව. ඊළඟට ඇඟේ විස නැති වෙනවා. දැන් මැග්නීසියම් ගන්නකොට අපේ ඇඟට විස වෙන මෙටල්ස් දෙකක් තියෙනවා විශේෂයෙන්ම. ඇලුමිනියම් සහ ලෙඩ්. ඒවා අපේ කෑම වලින් අපිට ලැබෙනවා විස වර්ග. ඒවා අයින් වෙනවා මැග්නීසියම් වලින්. ඉතින් අනික් විස අයින් වෙන්නේ ඇත්තටම අපේ ඇඟේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස්. මාස්ටර් ඇන්ටිඔක්සිඩන්ට් එකට අපි කියනවා ග්ලූටතයන් කියලා. අපේ හැම සෛලයක් තුළම ග්ලූටතයන් තියෙනවා. අපි ග්ලූටතයන් කියන එක අපිට කටින් ගන්න බැරි දෙයක්. මොකද ඒක ට්‍රයිපෙප්ටයිඩ් එකක්. අපි ඒක ඉන්ජෙක්ෂන් එකක් විදිහට විතරයි ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක හැමෝටම ගන්න බැහැ. මොකද ඒකට ටිකක් සල්ලි යනවා. හැබැයි ඒක අපි ලබා දුන්නොත් කෙනෙක් වයසට යන එක හුඟක් අඩු වෙනවා. ඒ වගේම හැම ලස්සන පැහැයක් ලැබෙනවා. මොකද ග්ලූටතයන් වලින් හැදෙනවා ෆියෝමෙලින් කියන ලස්සන කහ රෝස පාට වර්ණකයක්. ඉතින් මේ වගේ දේවල් අපි කරනවා සාමාන්‍යයෙන් මුදලක් විඳන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඊට අමතරව තියෙනවා ඇල්ෆා ලයිබොයික් ඇසිඩ් එහෙම නැත්නම් ඉන්ස්ටා සිස්ටින් කියලා ඇන්ටිඔක්සිඩන්ට් වර්ග අපිට ලබා දෙන්න පුළුවන්. මේ විටමින් වර්ග නෙමෙයි බෙහෙත් වර්ග නෙමෙයි. ඉතින් මේවෙන් කවදාකවත් කෙනෙක්ට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම අපේ හරි ආහාර රටා ඉන්නවනම් ඒ ආහාර රටාවේ අපිට ලැබෙන ඇන්ටිඔක්සිඩන්ට් වලින් අපේ ඇඟේ තියෙන ග්ලූටතයන් වැඩිපුර වර්ධනය වෙනවා. ඉතින් අපි මාසෙට කැසරයක් ග්ලූටතයන් ඉන්ජෙක්ෂන් එකක් ගත්තොත් ඒකෙන් ලැබෙන ඒ ගුණ අපිට මාස ගණනක් පාත්තන්න පුළුවන් හොඳ ආහාර රටාවකින් දෙනවා. ඇත්තටම හිතන්න ඔබතුමා විවිධාකාර පරිශ්‍රණ කරලා ඒ පරිශ්‍රණ තුළින් පොතක් ගැහුවයි පොතේ නම අපිට කියමු ඒකත් ලබා ගන්නට පුළුවන් මේකෙන් හැම වදනක් මෙහි ගැබ්බෙලා තිබෙන නිසා. ඔව් ඒ පොතේ නම සදාතරණේ රහස්. ඒ පොත අපින් ලබා ගන්න පුළුවන්. ඒකේ මේ වගේ දේවල් මම සිංහලෙන් ලියලා තිනවා. ඊට අමතරව මම තව දෙයක් කියනවා. YouTube එකට ගිහිල්ලා මගේ නම නිමල් ගමගේ කියලා ගැහුවොත් මගේ ඒ ආහාර ගැන කියන සෑම දෙයක්ම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් YouTube ප්‍රසන්ටේෂන්ස් හැටියට නොමිලේ ලබා දෙනවා. ඒ කියන්නේ සල්ලි වලට පතක් ගන්න ඕනෙත් නැහැ. නොමිලේ ලබා ගන්න මම කැමති නැහැ සල්ලි හම්බ කරන්න මේ වගේ පෝෂණ ගැන කියලා දෙනවා. ඇත්තටම ඔව්. ඒව බලව කියන තමයි අපිට කියන්නේ. ඒ කියන්නේ ඔබ මේ දේ කරලා බලන්න. එතකොට ඔකේ ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියලා ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. හැමතිස්සෙම දෙයක් අහන පමණින්ම නොවේ. එය ක්‍රියාත්මක කළ එහි සාධාරණත්වය තමයි ඉෂ්ට වෙනවාද කියලා බලලම ඒට තීරණයක් ගැනීම තමයි වඩා සුදුසු වන්නේ. වෛද්‍යතුමනි ඔබතුමා එහි සඳහන් කරලා තියෙන මාළු ආහාරයට ගැනීම සුදුසු නැහැ කතාව මොකද්ද? ඔව්. මොකද අපි ගොඩක් අය හිතනවා මාළු කියන්නේ හොඳ දෙයක්. මත ගොඩක් අපි වෛද්‍යවරු තිස්සරකව හදවත් රෝග වළක්වන්න නැත්තම් හදවතේ තියෙන එරිත්මියා සලකන්න මාළු ගන්න කියලා. ඒ වුණාට ළඟදී කරපු පරීක්ෂණ බොහොමයක් බලනකොට මාළු වැඩියෙන් කන අය. එහෙම නැත්තම් මාළු වල තියෙන ඔය ෆිෂ් ඔයිල්ස්, ඒතර DHA EPA කියන ඔය ෆිෂ් ඔයිල් වලින් ගන්න ඒ ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් ගන්න අයගේ හදවත් රෝග වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලෝ අනික් අයට වඩා ඉක්මනට මැරිලා තියෙනවා. ඉතින් අපි හිතමු මාළු කියන්නේ මොකද? ඒක සත්ව ආහාරයක්. මාළු වල තියෙනවා විස වර්ග දෙකක්. මර්කරි තියෙනවා, කැඩ්මියම් තියෙනවා. ඊට අමතරව මාළු වල තියෙනවා කොලෙස්ටරෝල්, මස් වලටත් වඩා තියෙනවා. චිකන් වලටත් වඩා කොලෙස්ටරෝල් මාළු වල අඩංගු වෙනවා. ඉතින් මේවා අපි දන්නේ නැති දේවල් නෙවෙයි, ගොඩක් අය දන්නේ දේවල්. අනික සත්ව ආහාර වල විස වෙන්නේ කොහොමද කියලා අපි හිතලා බලමු. අපේ ශරීරයට අපි හැදිලා තියෙන්නේ සත්ව ආහාර ගන්න නෙවෙයි. මොකද අපේ ශරීර පද්ධතිය හැදිලා තියෙන්නේ ශාකාහාර ගන්න විදිහට. අපිට අපේ දත් හැදිලා තියෙන්නේ, අපේ හණු හැදිලා තියෙන්නේ, අපේ එන්සයිම්ස්, ඒ වගේම අපේ බඩවැල් හැමදේම හැදිලා තියෙන්නේ ශාකාහාර වලට පමණයි. ඉතින් සත්ව ආහාරයක් ගත්තම සත්ව ආහාරයේ තියෙන ප්‍රෝටීන් සම්පූර්ණයෙන් දේවල නෙමෙයි අපි අබ්සෝබ් කරන්නේ. අපිට අවශෝෂණය වෙන ඒ ප්‍රෝටීන් විදියටම අපි පොප්පෙප්ටයිඩ්ස් කියලා කියනවා. මේ පෙප්ටයිඩ්ස් ඉවත් කරන්න අපේ ඇඟෙන් අපි ඇන්ටිබඩීස් හදනවා. මම දැන් මාළු කෑල්ලක් ගෑම මේ මාළු කෑල්ලේ තියෙන අපිට එන ඇඟට එන ප්‍රෝටීන් අයින් කරන්න මගේ ශරීරයෙන් ඇන්ටිබඩීස් හදලා තමයි ඒක අයින් කරන්නේ. ඉතින් ඒක අයින් වුණාන් පස්සේ ඇන්ටිබඩීස් ඉතිරි වෙලා ඒ මාළු වලට ආසන්න ප්‍රෝටීන් මගේ ඇඟේ තියෙනවනම් ඒක විනාශ කරලා දානවා. ඒ හින්දා තමයි හදවත් රෝග හැදෙන්නේ අපේ බ්ලඩ් වෙසල්ස් වලට ඩැමේජ් වෙන්නේ. ඒ වගේම කැන්සර් පිළිකා හැදෙන්නේ තේ විදිහටමයි. දියවැඩියාව. ඒතර අනික හැම ඔටෝමියුන් තයිරොයිඩ් ප්‍රශ්න, ඒතර ඔය සුදුකාබර රෝගය. ඒ වගේම අපි දැන් හිතනවා වයසට යෑමට ලොකුම හේතුවක් වෙලා තියෙන මේ සත්වෙන් ගන්න ප්‍රෝටීන්. ඒතර අර ඩොක්ටර් මං කියලා ඩොක්ටර් කැම්බල් කියලා එක්කෙනෙක් ඇමරිකාවේ පරීක්ෂණ කළා ඔප්පු කළා තිබුණා කිරි ප්‍රෝටීන් වලින් තමයි පිළිකා වර්ධනයට ලොකුම හේතුව. අද ලෝකයේ හැදෙන පිළිකා වලින් 70% 80% හැදෙන්නේ කිරි ආහාරවල ලැබෙන ප්‍රෝටීන් නිසා. කිරිවල තියෙන තෙල් හින්දා නෙමෙයි, තෙල් වලින්ම නෙමෙයි, අපේ ඒ කිරි ප්‍රෝටීන් සත්වගේ ප්‍රෝටීන් වලින් තමයි අපේ
ශරීර හානියක් වෙලා අපි වයස වෙන එක වැඩි වෙනවා වගේම ලෙඩ රෝග 80ක් 90ක්ම හැදෙන්නේ. ඉතින් අපි කියන ආහාරවල ඉන්නව නම් කවුරු හරි හදවත් රෝග හැදෙන්නේ. හදවත් රෝගෙන් 99%ක් වළක්වන්න පුළුවන්. පිළිකා රෝගෙන් 95%ක් වළක්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි තුම දැන් අද හදවත් රෝගයක් හැදිලා පපුවේ කැක්කමක් හැදිච්ච කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ ආහාරයට යන එක. මොකද සුමාන 4න් chest pain අඩු වෙලා යනවා. අපිට අද වෛද්‍ය විද්‍යාවේ තියෙන ඕනම බෙහෙතක් ළඟදී ආපු බෙහෙතක් තියෙනවා. ඒකෙන් අපිට chest pain ඇතිවෙන එක සුමානයට 4ක් හැදෙන එකට 3කට අඩු කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් අඩු කරන්න බෑ. ඒ වුණාට මේ ආහාරයට පුළුවන් සම්පූර්ණයෙන්ම අඩු කරන්න සුමාන 4ක් ඇතුළත. ඒ වගේ කෙනෙක්ට අවුරුදු 15ක් වැඩිපුර ජීවත් වෙන්න පුළුවන් හදවත් රෝගෙන් මැරෙන්නේ නැතුව මේ ආහාරවල ඉන්නවා. ඇත්තට ඔබ ඉතාමත් අපූරු කතා බහක් ගෙනාවේ. සමහරට ඔබ කවදාකවත් මෙවැනි දෙයක් අහලා නැති වෙන්නට පුළුවන් මේ කෑම සුදුසුද නැද්ද කියන එක. ඇත්තට මමත් වෛද්‍යතුමනි ශාක්‍යමය ආහාර පමණක් ආහාරයට ගන්න කෙනෙක්. නමුත් සමාජයේ හුඟක් අය අහනවා ඔහොම කාලා ඇතිද නිකන් මස් මාළු කන්න ඕනේද? එහෙම මතයක් තියෙනනි මේ නිරෝගීකම රැක ගන්න මේ මස් මාළු කා යුතුමයි කියලා. ඇත්තට මේක සත්‍යතාවයක් තියෙනවා. මේක අපිට අහලා පුරුදු වෙලා සමහරට අපි ශාකාහාර විතරක් කනකොට අපිටත් හිතෙනවා අපි ආයෙත් දැන් පන්නේ තෙලයි. මොකද ඒක අහලාල් පුරල. ඒ වෙනුවට අද ලෝකේ තියෙන ශක්තිය වැඩිම පුද්ගලයා කියන්නේ ඩේව් ස්කොට් කියලා. එයා තමයි ට්‍රයතලොන් ඒ රනින් ඒ ඔලිම්පික් ක්‍රීඩා වලින් අවුරුදු 8ක් පිටපිටම රන් පදක්කම් දිනව කෙනා. එයා ගන්නේ මේ ආහාර විතරයි. ඉතින් ඒ වගේ මුළු ලෝකෙම ඉන්න ශක්තිමත්ම පුරුෂයාට මේ ආහාර හොඳ නැහ. අපි අය ආගෙන මුක්කමක් කියන්නේ. ඔව් බොහොම අපූර්ව තමයි ඔබතුමාගේ අදහස් නම්. වෛද්‍යතුමනි මම අහන්න කැමති දැන් කෙනෙක් මේ හැම ආහාර රටාවකම වැරදි ආහාර රටාවකම අතුරුඵලයේ අපිට ගෙන එන්නේ හෘද ආබාධ, දියවැඩියාව, අවිති විවිධාකාර රෝග තත්ත්වයන්. හෘද ආබාධ එහෙම නැත්නම් පපුවේ අමාරුවක් නිරන්තරයෙන් හැදෙන කෙනෙකුට මොන වගේ ප්‍රතික්‍රමයක්ද ඔබතුමා යෝජනා කරන්නේ? ඔව් ඇත්තටම දැන් මේක අපි පරීක්ෂණ කරලා ඔප්පු කරලා තිනවා. ડોક્ટર එස්එල් ස්ටයින් ඇමරිකාවේ පරීක්ෂණ කර 18 දිනක් ඒගොල්ලන්ට තද බල හදවත් රෝග හැදිලා තිබුණා. එයා අවුරුදු ගණනක් තිස්සේ ඒගොල්ලන්ට මේ මම කිව්ව ආහාරය පමණක් ලබා දුන්නා. ඒගොල්ලන්ට හදවත් රෝග හැදුන්නේ අවුරුදු ඒගොල්ලෝ ෆලෝ අප් කළේ තිබුණා අවුරුදු 18ක් තිස්සේ. මේගොල්ලෝ අවුරුදු 5කදී මැරෙන්න තීන්දුවෙත් අය. මොකද ඒ වගේ හදවත් රෝග හැදිච්ච අය හાર્ට් ඇටැක් දෙක තුනක් හැදිච්ච අය අවුරුදු 5ක් වෙනකොට ගොඩක් වෙලාවට මැරිලා යනවා. ඉතින් මේ 20 දෙනාම අවුරුදු 18ක් ජීවත් වුණා කිසිම හදවත් රෝගයක් නැතුව. ඉතින් අපි අද වෛද්‍ය විද්‍යාව විශාල ස්ටඩීස් කළා තමයි බෙනිෆිට්ස් හොයන්නේ බේත්වලට. ඒ වුණාට ඒ වගේ ආහාර අපි දෙතුන් දෙනාට දුන්නොත් ඒ දෙතුන් දෙනා වුණත් හැමදාම ජීවත් වෙන්න පුළුවන්. හැමදාම නෙවෙයි. ඉතින් අපි හැමෝම මැරෙනවා තමයි. ඒ වුණාට අපි දැන් ඒකෙන් ඔප්පු කරලා තියෙනවා. තව ડોક્ટર ඕනිෂ් කියලා ડોક્ટર කෙනෙක් මේ ස්ටඩියක් කළා තිනවා. අපි දැන් කොරෝනා අපි බයිපාස් කරනවානේ. අපි කොරෝනා අපි බයිපාස් කරයි කියලා කෙනෙක්ගේ ජීවිතය දික් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන chest pain අඩු කරන විතරයි. ඒ වුණාට මේ හරි ආහාරය දුන්නොත් ඇත්තටම ඒ කොරෝනරි ආර්ටරි තියෙන බ්ලොකේජස් අනිත් පැත්තට හැරිලා යනවා. ඒ අනිත් පැත්තට හැරිලා ගිලා තිනවා 140 දෙනෙක්ට. මේක අපිට ආහාර මේ බයිපාස් වෙනින් කරන්නත් බෑ, ස්ටෙන්සනින් කරන්නත් බෑ, කරන්නත් බෑ, ඇන්ජියෝප්ලාස්ටින් කරන්නත් බෑ. ගොඩක් අය දන්නේ දෙයක් තමයි මේ වගේ දේවල් අතුරු ආබාධ තියෙනවා. අද ඇමරිකාවේ අපි බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දෙන බෙහෙත් වලින් විස වෙලා මැරෙන අය අවුරුද්දට 106,000. අපි බටහිර වෛද්‍ය වලින් දෙන ට්‍රීට්මන්ට්ස් වලින් මැරෙන අවුරුද්දට 226,000. එතකොට ඇමරිකාවේ මිනිස්සු මැරෙන තුන්වෙනි හේතු වෙලා තියෙන අපේ බටහිර වෛද්‍ය විද්‍යාව. මේ ගොඩක් දෙනා දන්නේ දෙයක්. අපි බටහිර වෛද්‍යාව ගොඩක් ලිමිටේෂන් තියෙනවා. ඒක දන්නේ වැඩියම දන්නේ නැත්තේ අපිම තමයි. අපි වගේ දොස්තරල් තමයි අපි දැනගෙන ඉන්නේ මේ වගේ දේවල්. ඒ පස්සේ තමයි මේවාගේ පරීක්ෂණ කළා. මොකද අපිට මේවා ඉගෙන ගන්න බොහොම අමාරුයි. ඉතින් මේවා දැනගන්නයි යුතුකම තමයි අපි හැමෝටම මේ වගේ දැනුම ලබා දෙන්න ඕන. ඒ අපේ තියෙන ඒ සීමිත අපිට කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඒනට ආහාර වලින් අපිට අසීමිත දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම හුඟක් අය ලස්සන ගැන හිතනකොට හිතන්නේ ලස්සන මුහුණක් තිබ්බොත් හොඳටම ඇති කියලා හිතලා මුහුණ ගැන විතරක් සම්පූර්ණ ප්‍රතිකාර ලබා ගන්න. නමුත් ඇඟපත බලනකොට ඒ වගේ සිය දහස් ගුණයක් රෝග තත්ත්වයන් වපුරන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. නමුත් මතක තබා ගන්න මේ රූපාලංකරණය ගැන කතා කරනකොට ඔබේ මේ අවශ්‍යම උණ පෝෂණය සහ අනිකුත් දේවල් ඔබ අමතක කරන්නේ නම් ඔබේ රූප ස්වභාවයත් කිලින එක ඉතාම ක්ෂණිකේ මේ දිසිදී ඔබේ තාරුණ්‍ය ඉක්මවන්නටත් පෙර ආතු මේ දේවල් ගිලිහෙන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් අද දවසේ ඉතින් අපි බොහොමයක් දේවල් කතා කරා. ඔබතුමා අද දවසේ අපිට ගෙනාපු කතාබහ පිළිබඳ නොයෙකුත් ප්‍රශ්න ගැටළු අනිවාර්යයෙන්ම ඇති නිසා මම ඔබතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. 0712232454 මම නැවතත් කියන්නම්. 0712232454
02-454 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් එතුමාට ඒ පිළිබඳව විමසන්නට. මම ඔබතුමාගේ අවසාන වශයෙන් අහන්නට කැමති, ලස්සනටම ඉන්න නම් ඔබතුමා දෙන හොඳම උපදේශය මොකක්ද කියන්නකෝ. ඔව්, ලස්සනටම ඉන්නව නම් එළ මාව හම්බෙන්න. ඊට අමතරව හොඳ පෝෂණයක ලබා හිරින්න, අවුයන් එපා, ඇල්කොහොල් ගන්න එපා, ස්මෝක් කරන්න එපා, ජීවිතයට කලරයක් නැතුව ජීවත් වෙන්න. ඒක තමයි මට දෙන්න පුළුවන් හොඳම උපදේශය. හොඳයි, අද දවසේ බොහොමයක් දේවල් අපි කතා කරා. ඒ හුදෙක් ඔබේ රූපාලංකනය පිළිබඳ පමණක්ම නෙවෙයි, ඔබ ඔබ වෙනස් කරන්න, ඉන් අනතුරු ඔබ ඔබේ පවුලට මේ පණිවිඩය දෙන්න, පවුල තුළින් සමාජත්, සමාජ තුළින් රටකුත් නිරෝගිකම අස්වද්දන්නට මෙයත් හේතු සාධක වේවායි කියලා අප ප්‍රාර්ථනා කරන. මොකද ජීවිතේ වටිනාම දේ තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ සම්බන්ධයෙන් අද මේ මැදිරි හරවත් කළේ රූපාලංකනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගේ මහතාට අප බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.